නන්දසෙන් පෙරේරා මම ශ්‍රී ලංකාවේ මගේ පවුල ගැන විස්තර කෙරුවොත් මගේ පවුලේ බිරිඳ ඒ වගේම දුව සහ දැන් වයස අවුරුදු 64 පමණ වෙනවා මම විශ්‍රාමිකයෙක් මම විශ්‍රාම යාමෙන් පස්සේ බහුජන සංවිධානවල කීපයක සේවා කරනු ලබන අතර ඒ වගේ මගේ ගම මේ බොරලස්කම එගොඩවත්ත ඒ වසමේ ස්ථාපිත කරලා තියෙනවා ජේෂ්ඨ පුරවැසි කමිටුවේ දිගාසිරි නමින් ඒ දිගාසිරි ජේෂ්ඨ පුරවැසි කමිටුවේ උප සභාපතිවරයා වශයෙන් අපි සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා අපේ රටේ දැනට වැඩිහිටි ජනගහනය ඉතා ශීඝ්‍ර අන්දමින් වැඩි වේගෙන යනවා මුළු ජනගහනය මිලියන 20.5ක් වෙනකොට එයින් 14ක 12,14 පරාසයක ඇය වැඩිහිටි ජනගහනයට දිනෙන් දින එකතු වෙනවා. ඒ ජනගහනය වෙනුවෙන් අපේ රජය වර්තමාන රජය තම ප්‍රතිපත්ති අනුව විශාල සේවාවන් රසක් ඉටු කරමින් පවතිනවා. අවශ්‍ය ආරක්ෂණය සමාජ ආරක්ෂණය සුබ සාධනය රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් දැනට දෙමින් පවතිනවා. 70ට වැඩි ජනගහනයට ඒ විශ්‍රාම වැටුපක් ලබා දීම වැනි දේවල් ඒ වගේම ඒ අය වෙනුවෙන් හැඳින්වීම් පතක් හඳුන්වලා දීලා ඒ අයගේ ප්‍රමුඛතාවය දීලා තියෙනවා ඒවත් වැඩිහිටි අයට දීපු වැදගත් දේවල් හැටියට සලකන්න පුළුවන් ඒ ආසියාතික රටවල වගේම බටහිර රටවල් දිහා බැලුවාමත් අපිට අපේ වැඩිහිටි ජනගහනය මේ වියපත් ජනගහනයට රජයේ මගින් දැනට සපයනු ලබන දේවල් ප්‍රමාණාත්මකව සපයනවා ඉදිරියේදී මේටි වැඩි ඒ යෝජනා කරලා තියෙන දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක අපි සලකන්නට ඕන විශේෂිත වූ අයිතීන් ලබා දීම සීමිත වෙලා තිබුණේ අපි උදාහරණ වශයෙන් ගත්තොත් කාන්තාවන්ට විශේෂ අයිතිවාසිකම් වෙනුවෙන් තියෙනවා කතා කරන්න ජාත්‍යන්තර සහ දේශීය ආයතන ඒ වගේම ළමා වෙනුවෙන් ඊළඟට සමාජයේ තරුණ කොටස් වෙනුවෙන් ආගමික කණ්ඩායම් වෙනුවෙන් ඒ අයගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න තියෙනවා නමුත් අපිට සක්‍රීය ස්ථාවර මේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෙනම මඟක් නැහැ නමුත් ඒ වෙනුවෙන් අපේ රජයේ කැප වෙලා තියෙන වර්තමාන රජය ඒවත් තම තවත් තහවුරු කළොත් අපිට මේට වඩා වැඩිහිටියන්ගේ ඒ ආරක්ෂණ භාවය ඒ සුරක්ෂිත භාවය රැකගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා ඇත්ත වශයෙන්ම අපේ මේ දිගාසිරි ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවෙන් වැඩිහිටි අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඉතාම සතුටු වෙනවා ඒ වෙනුවෙන් අපිට සක්‍රීය දායකත්වයක් දීම ගැන මොකද අපි මේ සමිතිය ආරම්භ කරනකොට 2008 වර්ෂයේදී අපිට මේ වැඩිහිටි අයිතිවාසිකම් පිළිබඳ අපේ තිබුණු විෂය දැනුම බොහොම සීමයි කොට 2012 වෙනකොට ඒ වැඩිහිටි ඒ ප්‍රඥා ඒ අයිතිවාසිකම් ගැන අපි බොහොම ලොකු අධ්‍යයන කළා දැනුම ලබාගෙන අපේ දැනුම බෙදලා දුන්නා වගේ අපිත් තම දැනුම් සම්භාරයක් අපි එකතු කරගත්තා. අන්න ඒකෙන් අපේ විශාල පුළුල් අවබෝධයක් අපේ සමිතියේ සමාජකයන්ට ලබා දීමට හැකි වෙලා තියෙනවා. 2011 වර්ෂයේදී වැඩිහිටි ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී අපේ දිගාසිරි ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ නියෝජනය කළේ අපේ එම සමිතියේ අපේ ගරු ලේකම්තුමිය ඒ නියෝජනය කරමින් මේ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් තම තවත් සුරක්ෂිත කළ යුතුයි කියන පණිවිඩය ජාත්‍යන්තරයට ප්‍රකාශ කළා. ඒ ඩිමාන්ඩ් ඇක්ෂන් ප්‍රෝග්‍රෑම් යටතේ අපිට ලෝකයට ජාත්‍යන්තර වශයෙන් අපිට අපේ සමාජ තලයන් පිළිබඳ අද උදහස් අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව හුමාරු කරගන්න පුළුවන්. ඒ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක හරහා අපිට තව තවත් අපේ වැඩිහිටියන්ගේ කායික මානසික සහ ආධ්‍යාත්මික ශක්තියින් තවදුරටත් මේ හරහා අපිට ඒ ඩිමාන්ඩ් ඇක්ෂන් හරහා කරගැනීමට හැකියාව තියෙනවා. අපි මෙතෙන්දි ඉතාම අවධාරණයෙන් ඉතාම සෝදශීලීත්වයෙන් අපි ජාත්‍යන්තරයට ප්‍රකාශ කරනවා ඒ ඩිමාන්ඩ් ඇක්ෂන් එකට අපේ ප්‍රධාන කන්ට්‍රිබියුෂන් එක දායකත්වය අපි ලබා ගන්න ඕනේ කියන කාරණය. ඒ වගේම 2012 වර්ෂයේ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී අපි සමිතියක් හැටියට ශ්‍රී ලංකාවේ
දිගාසිරි අපේ ජේෂ්ඨ පුරවැසි කමිටුව මගින් ඒකට සම්බන්ධ වෙනවා අපේ ඒ ඩිමාන්ඩ් ඇක්ෂන් අපි තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඒ අයිතිවාසිකම් අපි ලබා ගැනීම සඳහා. හරි. දැන් ශ්‍රී ලංකාව ගත්තාම බහුතරය බෞද්ධ ආගමෙන් පෝෂණය වුණු ජනගහනයක් ඉන්නේ. ඒ අය 78% පමණ බෞද්ධ ජනතාවක් ඉන්නවා. අපේ මේ වැඩිහිටි සමාජවල බහුතරය ඉන්නේ ඒ වැඩිහිටි සමාජයමයි. ඒ පවුල කියන සංස්ථාව සකස් වෙලා තියෙන්නේ අපේ බෞද්ධ සංස්කෘතියට අනුකූලව. ඒ බෞද්ධ සංස්කෘතිය තුළ වැඩිහිටියාව රැකපලා ගන්න පවුලේ සමාජිකයන් විසින් කිසිම අපේ ලෝකේ අනිකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටත් කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ අපි බෞද්ධයින් හැටියට මේ රැකබලා ගන්නා මේ ජනගහනය වැඩිහිටි ජනගහනය වගේම ඒ සමාජවල තමන් තමන්ගේ ආගමික ශික්ෂාවන් අනුව පවුල විසින් ඒ වැඩි වෙන ජනගහනය වැඩිහිටි ජනගහනය රැකබලා ගත යුතුයි. ඒ වගේම රැකබලා ගන්නවා පමණක් නෙවෙයි ඒ රටවල ආණ්ඩු විසින් මේ වැඩිහිටි ජනගහනය රැකබලා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රඥප්ති ඒ වගේම අවශ්‍ය ක්‍රියාත්මක වැඩපිළිවෙළවල් වසරින් වසර ක්‍රියාත්මක කරනවා නම් වැඩිහිටි පරම්පරාව ලෝකෙම අපිට හොඳ පුරවැසි කණ්ඩායමකට ඇතුළත් කර ගැනීමට හැකි වේවායි කියලා ආයාචනාත්මක වශයෙන් ඉල්ලා සිටිනවා.